सुबह दवा सुबह आलू तवर दिलगा मगे यूट्यूब चानल वाला अद मंगवाणी दा श्रेणी ईसीटी वाले हाथी तारकिक द्वार समग बोलिय विजी तारकेकन पाड़ मटाला प्रसन्टेशन मेके मम मूल कोटस मूलिक तारक द्वार कोटस दीन कोटस वितरा तम फ्री दंड बलापुर थिंग एक बल्ला तिरी कोटस अवश्यना प्रसन्टेशन हाईना मम पहा डिस्क्रिप्शन के वाट्सअप नंबर एक दिन थिंग एक मैडम मेसेज संपूर्ण प्रेजेंटेशन लबा देना पड़ी मुझे अरे मे की मैं संपूर्ण पाड़ मे प्रेजेंटेशन एक्सप्लेन का मिगती मूलिक कोटा पड़ी पेहदली क्रीम कितराई मेके दिख रहा बलापुर ऐना बलम विधि अरे मुलिम मे के पाड़ मे अंतर्गत मेनम कथा कल तीन मुनाद मेकिन कोटस्टी मेके संपूर्ण पाड़ मम मेकट तुलाकर्ला तीनवा कोटसिदी कोहमद तारकिक द्वार अंदुन विधि इसरी अम्म मे सन्वेदने विधि तिब्बा तीव संकेत मिनीस पनवी हूमार करगतने एक्सप्लेन करना ईट पास अदालेट आवाइम पास अदाले विधु संजावल संज्ञा उपयोग तुरत लभादेनवाधु संजावल अनकूल रथ वाहन दावनी की मेदि मे संज्ञा मगिन तरत हूमारेट पास अभी दवीन मोटर मे संज्ञा मगिन तुरत सन्वेदने करण क्रमे अतीन वकीलोट पास मे विधि गुड़ा संज्ञा संकेत आश्रय मिनीसु तुरत हूमारेला इलाट मे कि मे विधि तम परगण के संज्ञा सुरीतम क्रियात्मक आदान प्रतिदान मुनादेशन स्लैडिक द्वार मुनाद के तारकिक द्वार विन क्रियावली मुखदेट पास पाविच ये अभी कथाकट पास इलेक्ट्रॉनिक परीपत वाल तारकिक द्वार तीन वकीलोट पास कार्य विनम मेतन पेहदली करवाट पास तारकिक द्वार परीपत भावित आकार मूलिक तारकिक द्वार संगीत तारक द्वारा इट पास मूलिक तारकिक द्वार विनम पेनवाट पास संगीत तारक द्वार विनम पेन मे दिखाई मे एक्स आर गेट एक्स नो गेट ओलेवल सामानी भागेट अदाल विषय निर्देश मम धन කරන්න තමයි දාගත්තේ ඉතින් ඒක මතක තියාගන්න මේකෙන් එක්ස්ප්ලেইন කරනවා නะ අර ඊට පස්සේ මම මේකෙදි පොඩි සංකල්ප කිහිපයක් ඊට පස්සේ මම පැහැදිලි කරනවා මොකද මේ ටික දැනගන්න ඕනේ අපි පාඩමේ ඉස්සරහට යනකොට ඒ කියන්නේ බූලිය වීජ ගණිතය කියන එක මොකද මේකේ නම තමයි තර්කන ద్వාරා බූලිය වීජ තර්කය කියන පාඩම තමයි තියෙන්නේ සම බූලිය වීජ ගණිතය කියන එක අපි දැනගන්න ඕනේ වෙනවා ඉතින් බූලිය වීජ ගණිතය කියන එක මම මේ විදිහට මේක පැහැදිලි කරනවා එතකොට මේකත් ජෝර්ජ් බූල් විසින් අඳුන්වලා දීපු නිසා තමයි මේකට බූලියන් කියන नम पावचि करेंट पास बूलियन एलजिब्रा एंड बूलियन वेरियबल मुनादेला पेहदी करें थिंक बूलियन एलजिब्रा मर पावती बीज गणित मै संकल तमाइ बूलियन एलजिब्रा क्या इट पास बूलियन वेरियबल क्या विचलता बूलियन विचलता तमाइ बूलियन वेरियबल के उदाहरण पेहदी करवादी मौलिक तारकिक द्वार बेसिक लॉजिक गेट मौलिक तारकिक द्वार संकेत मौलिक तारकिक द्वार एक्सप्लेन उदाहरण बिंदु विधि मेके तरगा विधि सहजा कर
මේකට අදාළ තාර්කික ద్వාරයට අදාළ බූලිය විජ ප්‍රකාශන සංකේතය කියලා දෙන්නේ. ඉතින් එතකොට අරකට එක්ක මේක පොඩක් ලේසියෙන් ළමයින්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම මේ සංකේතය වෙනම පැහැදිලි කරනවා. ඊට පස්සේ ඒක ගන්න ඕනි විදිය. ඊට පස්සේ මේකට අදාළ සත්‍යතාව වගුව පෙන්නනවා. ඊට පස්සේ සත්‍යතාව වගුවේ තියෙන්න ඕනි ලක්ෂණ නැත්නම් නැත්නම් ඒකේ ඉන්න අවුට්පුට් ගැන වෙනම පැහැදිලි කරනවා. ඉතින් මේක ඊට පස්සේ ඕ ద్వාරයටත් ඒ විදිහටම මේක පැහැදිලි කරනවා. ඊට පස්සේ ඒකට අදාළ සංකේතය හා බූලිය විජ ප්‍රකාශන ඊට පස්සේ මේකේ සත්‍යතාව වගුවත් මේ විදිහට එක්ස්ප්ලেইন කරනවා. ඊට පස්සේ නොට් ద్వාරයත් ඒ විදිහටම එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මේකෙදි අපි බූලිය ප්‍රකාශන වලට අදාළ පරිපථ අඳින එක ගැන පැහැදිලි කරනවා. එතකොට මේකෙදි මම පරිපථ අඳින්න ළමයින්ට කියලා දෙන්නේ අග ඉඳන් මුලට. එහෙම නැත්නම් අපි ප්‍රකාශනය අරගෙන ප්‍රකාශනයක පැත්තක අයිනක ලියාගෙන මේ පැත්තට තමයි ඇඳගෙන එන්නේ. ඉතින් ඒක මට ලේසි. ඉතින් ඒ ක්‍රමයට තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සම්පූර්ණ පරිපථ අඳින විදිහ පියවරෙන් පියවර වෙන වෙනම animation පාවිච්චි කරලා මේකේ explain කරලා තියෙනවා. හරි ඊට පස්සේ සත්‍යතාව වගු අඳින විදිහත් මම ඒකෙදිම පැහැදිලි කරනවා. මේ විදිහට මේක එතකොට ළමයින්ට දීලා උත්තරත් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ විදිහට හදලා තියෙන නිසා. ඊට පස්සේ තවත් අපි මේ වගේ උදාහරණයක් සාකච්ඡා කරනවා. ඒ වගේම ඊට පස්සේ තවත් උදාහරණ කීපයක් ඒ සුරෙන් සාකච්ඡා කරනවා. ඉතින් ඊට පස්සේ අන්තිමට මේකේ මම 100 එකක් දාගෙන නැත්නම් ඉන්පුට් 3ක් ආවම අවුට්පුට් 8ක් එනවා කියන එක පෙන්වන්න මේ විදිහට ඉන්පුට් 3ක එකකුත් ඒ විදිහටම හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් අපි සත්‍යතාව වගු හදන විදිය ළමයින්ට අභ්‍යාසයක් ළමයින්ට කරන්න වැඩක් දීලා අපිට මේකෙන් වෙනම සාකච්ඡා කරන්න පුළුවන් ළමයින්ට මේක තේරුණාද නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ අපි සංයුතාර්ක ద్వාරවලට ඉතින් බලක තියන්න ඕනේ. මම මේකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න මේක ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න හම්බෙන්නේ අර මූලික තාර්කික ద్వාර කොටස විතරයි. මේ කොටස මම වෙනම දෙන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. එයාට මම මේ කොටසත් එක්ක සම්පූර්ණ ප්‍රেজෙන්ටේෂන් එකම දෙන්නම්. ඒ වගේම කියන්න ඕනේ මේකේ කොහෙවත් කිසිම තැනක මොන හරි වෝටර් මාක්ස් දාලවත් එහෙම කිසිම දෙයක් අල්ලලා නැහැ. ඉතින් ඔයාලට මේක ඕන තැනක ඕන විදිහකට මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ සංයුක්තාර්කික ద్వාර මොනවද කියලා මම එක්ස්ප්ලেইন කරනවා. ඊට පස්සේ සංයුක්තාර්කික ద్వාර අපේ සිලබස් එකට අදාළ තියෙන දෙකයි ඒ දෙක ගැන මේ විදිහට පැහැදිලි කරනවා. ඒකෙත් ඊට පස්සේ සත්‍යතාව වගු අඳිනවා. ඊට පස්සේ අනිත් ගේට් එකත් මේ විදිහට පැහැදිලි කරනවා. ඒකෙත් සත්‍යතාව වගු අඳිනවා. ඊට පස්සේ අපි මේකේ පරිපත ඇඳලා සත්‍යතාව වගු අඳින විදිය ගැන අර විදිහටම පැහැදිලි කරනවා. මේකෙදි එතකොට අපි ගත්තොත් මේකෙදි සංයුක්තාර්කික ద్వාර ආශ්‍රයෙන් තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට තමයි සත්‍යතාව වගු අඳින විදිහත් පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් මම ලොකුවට මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් මේකේ සම්පූර්ණයෙන්ම animation පාවිච්චි කරලා මේක හදලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකෙත් මම explain කරන්න නැත්නම් ළමයින්ට හදන්න උදාහරණ කීපයක් එක්ක නැවත ගණන් අපිට ළමයත් එක්කම හදන්න පුළුවන්. ඊට පස්සේ බූලිය ප්‍රකාශන ලියන විදිහ නැත්නම් අපි අතු පරිපථයකට අදාළ බූලිය ප්‍රකාශ ලියන එක ගොඩක් ඕ ලෙවල් වල ප්‍රශ්නවලක් තියෙනවා. ඉතින් ඒක ලියන විදිහත් මේ විදිහට animation වලින් ලේසියෙන්ම ළමයට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි සංග්‍රහිත පරිපථ ගැන වෙනම කතා කරනවා. ඊට පස්සේ සංග්‍රහිත පරිපථවල තියෙන කොටස් හතර මූලිකව අපි කතා කරනවා. ඊට පස්සේ ඒකේ අනුකූලික පරිපථ කියන්නේ සංග්‍රහිත පරිපථවලටම. ඊට පස්සේ end gate එකයි gate එකයි පාවිච්චි කරලා ඒක හැදිලා තියෙන විදිහ කතා කරනවා. ඊට පස්සේ ඒකෙන් ගණක් හදන විදිහ ගැන වෙනම කියලා දෙනවා. ඊට පස්සේ ඒකේ තව එකක් ළමයින්ට හදන්න මම මේ විදිහට ගණක් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක යන්නේ. ඊට පස්සේ තාර්කික ద్వාරවල ප්‍රායෝගික දෙවි මේකෙන් තමයි සාමාන්‍යයෙන් ඕ ලෙවල්වල ප්‍රශ්න හැදෙන්නේ. සාමාන්‍යයෙන් ලකුණු 10ක ප්‍රශ්නයක් හැදෙනවා නම් يعني 10 ප්‍රශ්නේ මුල් කොටස් දෙක විතර හැදෙනවා නම් මෙන්න මේ කොටසින් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. ඉතින් ඒකට අදාළවත් මම මේ විදිහට animation එක පාවිච්චි කරලා වෙනම කොටසක් හදලා තිනවා. ඉතින් මේකෙන් බොහොම ලේසියෙන් මේක තමයි තේරුම් ගැනීමේ හැකියාව හම්බෙනවා මේ හරහා. ඒ ගැන්නුවම හරි ඊටත් පස්සේ මම මේකට ඕ ලෙවල් ප්‍රශ්න දාලා තිනවා 2018 ඉඳන් මේක සම්පූර්ණ කරන විදිහම මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් කාටරගෙන්ට මේ ප්‍රසන්ටේෂන් එක ගත්තා නම් මේක එකපාරක් දෙපාර බැලුවා නම් එයාට අයිඩියා එකක් එනවා මේක කරන විදිහ. එහෙම නැත්නම් මට කියන්න මම ඒක එක්ස්ප්ලেইন කරන විදිහත් වෙනම කියලා දෙන්නම්. හරි ඉතින් ඒ විදිහ තමයි මේක වෙන්නේ. ඊට පස්සේ 2018 විදිහට තියෙන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ඒකේ දෙවැනි කොටසත් මේක සම්පූර්ණම animation එකෙන් ඔයාලට කරන්න තියෙන මේකේ arrow keys එකකින් හරි mouse එකකින් click කළා හරි මේක animate කරන්න විතරයි උත්තර ටික මෙතන ළමයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට 2018 O level බහුවර්ණ ප්‍රශ්නත් මම මේ විදිහට සාකච්ඡා කරනවා. ඊට පස්සේ 2019 ඊට පස්සේ අන්තිමටම අපි 2020 තිබ්බ paper එකේ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට
මේ animation මේ presentation එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට ඕනි නම් මට WhatsApp message එකක් දාන්න description එකේ මගේ WhatsApp number එක තියෙනවා ඒ වගේම මේක අනිවාර්යයෙන්ම මම free දෙන කොටස download කරගෙන ඉන්න මේක සම්පූර්ණ එක ඕනම් මොකද ඒක වැඩ කරනවා නම් තමයි මම අනිත් සම්පූර්ණ කොටස ලබා දෙන්නේ හරි එහෙනම් මේක ඔයාලට ඕනි නම් මේක මුල් කොටස අරගෙන ඉතින් එහාට ඔයාලට ඕන එකක් හදා ගන්න පුළුවන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් ඒකයි මම මේකේ මුල් කොටස free දෙන්න අදහස් කරේ මේ අරගෙන ඔයාගේ වැඩකට ඉතින් හොඳට කරගන්න කියලා කියනවා එහෙනම් තවත් මේ වගේ वीडियो है कि मैं बता हम सुबह दवा सा